ආයුබෝවන් ආදරණීය චූටි දුවලා පුතාලට පුතාලට මතකද ටීචර් කලින් දවසේ වීඩියෝ එක ගෙනාවේ පළමු ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව හොයන ආකාරයේ අද්පුතේ ටීචර් ඔයාලට කියලා දෙන්නේ පළමු ඔත්තේ සංඛ්‍යාවල එකතුව හොයන ආකාරයේ ඒකේ කෙටි ක්‍රමය තමයි කියලා දෙන්නේ ඉතින් දැන් පුතේ කලින් පාඩම කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලා කලින් වීඩියෝ එකත් නරඹන්න අපේ කවුරු හරි කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අපේ දුවි ෆැමිලි චැනල් එකට ගිහිල්ලා පුතාලට ඒ වීඩියෝ එක නරඹන්න පුළුවන් ඒ වගේම විචාන් ටීචර් Facebook page එකට ගිහින් ඒ වීඩියෝ එක බලන්න පුළුවන් ඒකට අදාළ link එක මේ සමගම ටීචර් දාලා තියෙනවා පුතාලට මේවා වැදගත් වෙනවා කෙටි ක්‍රම ඒ නිසා අනිවාර්යෙන් මේ වීඩියෝස් නරඹන්න ඒ වගේම channel එක subscribe කරලා තියන්න පුතේ අලුත් වීඩියෝ දානකොට පුතාලට ඒව නරඹන්න පහසුවක් වෙනවා ඔන්න පුතේ බලමු අද ගණන් ගැටලුව මෙහෙම තියෙන්නේ පළමු ඔත්තේ සංඛ්‍යා පහෙහි එකතුව කීයද ඔන්න පුතාලට දැන් මතක් වෙනවා ඔත්තේ සංඛ්‍යා ගැන අපි කලින් කතා කරලා තියෙනවා ඔත්තේ සංඛ්‍යා කියන්නේ පුතේ දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන සංඛ්‍යා නේද දෙකෙන් බෙදුවාම එකක් ඉතිරි වෙන සංඛ්‍යා ඔත්තේ සංඛ්‍යා කියලා අපි හඳුනා ගන්නවා. ඉතින් පුතේ මෙතන අහන්නේ පළමු ඔත්තේ සංඛ්‍යා පහෙහි එකතුවනේ. අපි හදලා බලමු කීයද කියලා. පළමු ඔත්තේ සංඛ්‍යා පහ කියපුවාම අපි ගන්නෙ 1 3 5 7 9 1 2 3 4 5. ඔන්න පළමු ඔත්තේ සංඛ්‍යා පහ කිව්වහම ගන්නේ මේ සංඛ්‍යා පහ. ඒ ටිකේ එකතුවනේ අහන්නේ පුතේ. අපි එකතු කරලා බලමු. 9යි 1යි 10යි 10යි 7යි 17යි 17යි 3යි 20යි 20යි 5යි 25යි. ඔන්න පළමු ඉරට්ටේ සංඛ්‍යා පහෙහි එකතු වෙනවා පුතේ 25යි කියලා. ඔන්න දැන් පුතේ මේ වගේ සංඛ්‍යා පහක් වගේ කුඩා ප්‍රමාණයක් අපිට මේ විදිහට ලියලා එකතු කරගන්න පුළුවන් වුණාට පළමු ඔත්තේ සංඛ්‍යා 20 පළමු ඔත්තේ සංඛ්‍යාව 60 පළමු ඔත්තේ සංඛ්‍යා 70 ඒ වගේ ටිකක් විශාල එකක් ආවම අපිට මෙහෙම ලියලා එකතු කරන්න අමාරුයි. ඔන්න ටීචර් අද ඔයාලට ඒකට කෙටි ක්‍රමයක් කියලා දෙනවා පුතේ. ඔන්න බලන්න කෙටි ක්‍රමය. අපි ගන්න මෙහෙම පළමු ඔත්තේ සංඛ්‍යා 5හි එකතුව කිව්වහම පුතේ 5 ගුණ කරනවා එම සංඛ්‍යාවෙන්ම 5 ගුණ කිරීම 5. එතකොට පුතේ 5 5 25යි. ඔන්න බලන්න පිළිතුර. මෙතනත් අපිට 25ව එකතු කරනකොට ඔන්න කෙටි ක්‍රමයෙන් හදනකොට 25. එතකොට පුතේ පළමු ඔත්තේ සංඛ්‍යා 5හි එකතුව 25යි. ඔන්න පුතේ දෙවෙනි ගාන බලන්න පළමු ඔත්තේ සංඛ්‍යා 30හි එකතුව. ඔන්න දැන් අපි මේ ගාන හදන්නේ ටීචර් කියලා දුන්න කෙටි ක්‍රමයට. කොහොමද පුතේ 30 පළමු ඔත්තේ සංඛ්‍යා 30 30 ගුණ කිරීම 30 නේද 30 ගුණ කරනවා එම සංඛ්‍යාවෙන්ම බිංදුව එක ස්ථානයේ තියෙන බිංදුව ගන්නවා එහෙමම බිංදුව අයින් කරලා 3ෙන් ගුණ කරනවා 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 3 9යි ඔන්න එතකොට පුතේ පිළිතුර 900යි ඔන්න පුතේ අපි බලමු තුන්වෙනි ගාන පළමු ඔත්තේ සංඛ්‍යා 80හි එකතුව කීයද ඔන්න දැන් පුතාලට හොඳට මතකයි පළමු ඔත්තේ සංඛ්‍යා කිව්වහම හදන කෙටි ක්‍රමය මොකක්ද කියලා මේක හොඳට මතක තියාගන්න ඕනේ පුතේ අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ පළමු ඔත්තේ සංඛ්‍යා කියන වචන තියෙන්න ඕනේ හරිද ඔත්තේ සංඛ්‍යා හොයන්න තවත් ක්‍රමවලට හොයන්න තව මැද තියෙන ඔත්තේ සංඛ්‍යා හොයන්නත් වෙනවා අපි ඒ නිසා පළමු ඔත්තේ සංඛ්‍යා කියන ගණිත ගැටළු වලට තමයි මේ ක්‍රමය ගන්නෙ පළමු ඔත්තේ සංඛ්‍යා 80 හි එකතු වහන්නේ එතකොට අපි ගන්නෙ කොහොමද 80 ගුණ කිරීම 80 එද 80 ගුණ කරනවා එම සංඛ්‍යාවෙම 80 ගුණ කිරීම 80 ගුණ කරමු අපි බිංදුව එක ස්ථානයේ තියෙන බිංදුව හැමම දා ගන්නවා බිංදුව අයින් කරනවා 8ෙන් ගුණ කරනවා 8 වරක් බිංදුවයි 8 වරක් 8 64යි ඔන්න පුතේ පිළිතුර එතකොට 6400යි දැන් පුතාලට මේ කෙටි ක්‍රමයට හදනේම හරිද කියලා
තව කීපයක් පුතාලට ලියලා බලන්න පුළුවන්. දැන් ටීචර් කියලා දුන්නේ පළමු ඔත්තේ සංඛ්‍යා පහෙහි එකතුව පුතාලට ලියලා එකතු කරලා මං කෙටි ක්‍රමයක් එක්ක හරියනවා කියලා පුතාලට පෙන්වන්නේ. ඒ වගේ තව පුතාලට පුළුවන් පළමු ඔත්තේ සංඛ්‍යා 10හි එකතුව දීර්ඝ ක්‍රමයටත් හදලා කෙටි ක්‍රමයටත් හදලා හරියනවාද කියලා පුතාලටම බලා ගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔන්න පුතේ කෙටි ක්‍රමයේ මතක තියාගන්න පළමු ඔත්තේ සංඛ්‍යාවල එකතු ඇහුවාම කොහොමද හදන්නේ කියලා. ඒ කලින් වීඩියෝ එකේ මම කියලා දුන්නා පළමු ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව සොයාගන්න කෙටි ක්‍රමය. ඉතින් පුතාලට මේ වීඩියෝ එක නරඹන්න බැරි වුණා නම් ඒකට අදාළ ලින්ක් එක මේ සමග එවලා තියෙනවා. ඒකත් නරඹන්න. ඒ වගේම පුතාල කෙටි ක්‍රම මතක තියාගන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේම පුතේ අලුතෙන් දාන වීඩියෝ නරඹන්න දුවි ෆැමිලි කියන අපේ channel එක subscribe කරලා තියාගන්න. විජානි ටීචර් කියන Facebook page එකට ගිහින් page එක like කරන්න. තවත් යාළුවෙකුට මේ දේවල් ඉගෙන ගන්න. वीडियो शेयर करना एनम पुते हेमोम परिसमें इन टीचर गिहिंग एन्ना